මේ වන විට අපේ රටේ සෑම ලමුන් දෙදෙනෙකුගෙන් එක්ක එකුම කුස්සගන්නේ සිටින බව යුනිසෙෆ් සංවිධානය පවසනවා එම වාර්තාාවට අනුව ඉතා ඉක්මනින් ශ්‍රලංකාවේ දරුවන් සඳහා මානුෂ්‍යය ආධාර ලබාදීමේ වැඩසටහන් අකණ්ඩව ක්‍රාත්මක පියේතුයි මෙරට ජනගහනින් ලක්ෂ හැට දෙකක් සහන් ලමුන් ලක්ෂත්තිහක් ආහාර අනාරක්ෂිත භාවය නිසා මන්ත පෝෂණය ඇතුළු සෞකේ කැටලුුවලට මහුණ දෙමින් සිටින බවයි එම වාර්තාවේ දැක්වන්නේ එසේම පුදගලින් හැට හයදහසක් උග්‍ර ආර අනාරක් ිත භාවයකට ලක්ව ඇති අතර ලක්ෂ පනස් තුනක් දිනකට ලබාකතයුතු ආහරවල් තුනෙන් එක වේලක් හෝ දෙකක් පමණක් ලබාගන්න බව එම වාර්තාව පෙන්වා දෙෙනවා එහි සඳහන් වන ආකාරයට වයස මාස හය සහ මාස පනස් නවය අතර දරුවන් පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්ධ පෝෂණයකට ගොදුරු බඇති අතර ඔුන් සඳහා වහා සෞ්‍ය පහස්කම් ලබාදය යුතුයි. ලංකාවේ පවතින දැඩි අර්බදකාරී වාතාාවරනේම අතියේ මෙම තත්වය ඉදියේදී තවත් වර්තනය හැ බව නි. අතනය මෙම වාර්තා මගින් අනතරු අඟවාති බෙනවා මෙතර පසගේ නොැම්බර් මාසේදී වෛත චමල් සජීව මන්ද පෝෂණය සම්බන්ධෙන් සිදුකළ ෙළිතරවවෙන් පසු. රාජකාී සීමමා කරමින් සහ රාජකාරී කර්තාවෙ වලට පැමිණීම වලක් පාලමින් සෞඛ්‍ය लेකම්වරයා ලිපියයක් නිකුත් කරු ලැබවා. එමලිපිය නිකුත් කර මස පහක් ගෙවී කියද. ඒ සම්බන්ධෙන් චෝදනා පත්්‍රයක් නිකුත් කරීමට හෝ නිදහසට කරනු විමසීම සඳහා සෞඛ්‍ය लेකම්වරයා අසමාත්වීම සම්බන්ධෙන් කරුණු දැවීමට වති හාසිෙබල් අයිතිවාසකම් පිබඳ වෛතවර ෘතිය සමති සඳහනයේ සහපති බයිත චමල් සංජීව ශ්‍රෂ් අධි කරනයට පැමිියා. එම අවස්ථාවේද ඔහු යුනිසෙක්් වාර්තාව සම්බන්ධයෙන් අදහස් තැකවා. ස්සයි විසිතු නවදව වනකට නිෙ ාතන තමගේ වෙබ්බර වියාරහ ප්‍රකාශර පත් කකල තියවා. අපේ රටේ සෑම දරුවන් දෙදනෙක් එක්කයි ඩගින්න ගදුරලලා තිය වා දරුවන්ට නිස පාද පෝෂන ලැබෙ නැත්න ට වස බ වෙන්නේ න්ද ුද්ධි තරුණ පරපුරක්. ද ඒකට ද ආන්්ුව සහාච නිල්ාරෙන් කරතු කරන්න ට අපි කර හෙ දරව පස අප දක් නාදිතිවරයා. මගේ අයවයෙන් මලියන පන්සියක් වෙන් කරනවා පෝෂණ උනතාතියන පවුල් සඳහා අවාසනාව තමයි අයවයෙන් වෙන් කරපු ප්‍රතිපාදනවලින් සෞඛ්‍යන් හර හා සෞඛ්‍ය බලධාරි නරා ඒ පෝෂපධර්ථ හෝ මුූලෙමආධාරහෝ ලබාදීමේ වැඩසටහනක් අදක්වා ක්‍රියත්ක්මක වෙන්න නෑ එන අපිේ රජචයෙන්ග හනවා ජනාධපතිවරගෙන් සෞඛ්‍ය මතිවර ගහනවා අයවයෙන් වෙන් කරපු රුපියල් මිියන පන්සියට මොකද වුණේ. රාති ලෝක සිදුව උනුසුපපුව තැන කඩ සිත ිය ෝ චනල එක අදම බස්කයිබ කරන්නා.